ලොක්කුස්රාණ ක්‍රිකට් තරගාවලියේ ඩී කාණ්ඩේ තවත් තරගයක් පැවැත්වීම නියමිතයි. අපි අද කතා කරන්නේ බංග්ලාදේශය සහ නේපාලය අතර තරගය. ඒ වගේම මේ තරගය පිළිබඳ කතා කරද්දී ශ්‍රී ලංකාව සහ නිදර්ලන්තය අතර තරගය පිළිබඳව කතා කරන්න බෑ. මේ තරග දෙකම එකිනෙකට බැඳිච්ච තරග දෙකක් බවට පත් වී හමාරයි. ලොක්කුස්රාණ ක්‍රිකට් තරගාවලියේ උණුසුම දවසින් දවස වැඩි වෙමින් තිබෙද්දී මූලික වටේ තරග පැවැත්වෙන්නා වූ අවසන් දිනවලට දැන් අපි එළඹිලා තියෙනවා. ඒ අනුව ලොක්කුස්රාණ ක්‍රිකට් තරගාවලියේ ඉතාමත්ම තීරණාත්මක තරග කිහිපය අතර දැන් අපි ඉන්නේ. ඒ අතරින් මේ කතා කරන්න සූදානම් වන්නේ ඩී කාණ්ඩේ ඉතාමත්ම තීරණාත්මක තරගයක්. ඒ බංග්ලාදේශය සහ නේපාලය අතර තරගය. මේ තරගය බංග්ලාදේශය සහ නේපාලයට වගේම මේ තරගයෙන් පස්සේ තිබෙන්නා වූ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගයටත් ඉතාමත්ම වැදගත්. ඒ නිසා මේ තරගය ගැන අපි කතා නොකරම් බෑ. අපි පටන් ගමු බංග්ලාදේශය සහ නේපාලය අතර තරගය ගැන කතාව. එකම දවසක තිබෙන්නා වූ උණුසුම් තරග දෙකක්, එකක් බංග්ලාදේශය සහ නේපාලය, අනෙක් තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය. කණ්ඩායම් දෙකක් මේ විද්දිත් ලොක්කුස්රාණ ක්‍රිකට් තරගාවලින් ඉවතට විසිවී හමාරයි. ඒ ශ්‍රී ලංකාව සහ නේපාලය. හැබැයි කණ්ඩායම් දෙකක බලාපොරොත්තු මේ තරගයේ ප්‍රතිඵල මත රැඳී පවතිනවා. බංග්ලාදේශ කණ්ඩායම් පෙරලිකාර කණ්ඩායමක් බවට මෙවර ලොක්කුස්රාණ ක්‍රිකට් තරගාවලියේ පත්වුණේ මුලින්ම ශ්‍රී ලංකාව පරාජය කරමින්. අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් මේ තරගයේ හමුවේ පරාජයට පත් වුණත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්පසු දකුණු අප්‍රිකානු අතර තරගයේදී තමන්ට නැගී එන්න පුළුවන් උපරිම ආකාරයෙන් නැගී හිටියා. බංග්ලාදේශයේ එහිදී තරග වැදුනේ නිව්යෝක් තනතිරුවේ. ඇමරිකානු තනතිරුවක තරග වැදුනත් බංග්ලාදේශ කණ්ඩායම අවසානයේ පරාජයට පත් වුණේ ලකුණු 4කින්. හැබැයි ඒ තරගයේ පරාජය සම්බන්ධෙනුත් පස්සේ ක්‍රිකට් නීති පිළිබඳව කතා වුණා. විශේෂයෙන්ම අවසාන පන්දුවාර කීපයේදී තගිසෝ රබාඩාගේ පන්දුවකට තිබුණු කඩුල්ල දවා ගැනීමේ වරදකට හසු කර ගැනීමේ අවස්ථාවේදී පා ආවරණයේ වැදී ලකුණු 4ක් යාම එහිදී ඒ ලකුණු 4 බංග්ලාදේශයට ලැබුණා නම් සමහර විට තරගයේ ප්‍රතිඵලයේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. නමුත් ක්‍රිකට් නීතිවලට අනුව පාදයේ වැදිලා පන්දුව 4 සීමාවට ගියත් ඒ අවස්ථාවේ පිටියේ විනිසුරු එය ඉල්ලීමක් කළපු අවස්ථාවේදී දැවියාමක් ලෙස ප්‍රකාශයට පත් කළ තිබුණොත් ඒ ලකුණු 4 නැත්තම් මේ ලකුණු සංඛ්‍යාව ගණනය කිරීමක් සිදුවන්නේ නැහැ. අජීවී පන්දුවක් බවට පත්වන්නේ ගණනය කිරීමක් සිදුවන්නේ නැහැ. මේ අවස්ථාවේදීත් තෙවන විනිසුරුට දාල් තෙවන විනිසුරුගේ තීරණය බවට පත් වුණේ පිටියේ විනිසුරුගේ තීරණයමයි. ඒ අනුව තමයි ඒ කඩුල දැවියාමක් බවට පත් වුණේ. මේ තීරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයේ තුල ටිකක් ලොකු කතාබහක් ඇති වුණා මේ තරගයෙන් පස්සේ. ඉතින් බංග්ලාදේශ කණ්ඩායම විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවන බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබපු ඒ පරාජයක් ලැබුවත් නිකන් ජයග්‍රහණයකට සමාන පරාජයක් නිසාත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලැබපු ඒ සුවිශේෂී ජයග්‍රහණය නිසාත් ඔවුන් යහපත් මානසිකත්වයෙන් මේ තරගාවලියේ ඩී කාණ්ඩේ තමන්ගේ තැන රැකගනිමින් හිටියා. ඉතින් අද දවසේදී බංග්ලාදේශ කණ්ඩායමේ තීරණය සුපර් 8 වටයට යනවද කවුද යන්නේ කියන එක පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් මේ තරගයත් ඔවුන්ට ඉවහල් වේවි. විශේෂයෙන්ම නෙදර්ලන්තයේ සමග පැවති තරගයෙන් ලැබුණු ප්‍රතිඵලයත් සමග දැන් නෙදර්ලන්ත කණ්ඩායමට වගේම බංග්ලාදේශයටත් මේ ඉතාමත් වැදගත්. මෙහි වඩා වැදගත් කාරණේ තමයි බංග්ලාදේශ කණ්ඩායමටත් නෙදර්ලන්ත කණ්ඩායමටත් තමන්ගේ තැන රැක ගැනීම සම්බන්ධයෙන් හම්බෙන අවසාන තරගය මෙය. ටොස් එකට කලින්.